ඉතිහාසයේ මම දැක්කා විවිධ අවස්ථාවලදී වැරදි තීන්දු තීරණ ගත්තා. කතාව නිසා හෝ ජාතිකත්වය නිසා හෝ ජාතිය නිසා හෝ විවිධ දේවල් මත ජනාධිපතිවරු පත් කරගත්. එහෙම අවස්ථාවක් තමයි 2019 සිද්ධ වුණේ. ඒ අසාර්ථක වුණා. අපි ලොකු අමාරුවක වැටුණා. මේ වගේ අවස්ථාවලට මුහුණ දීලා වැල්පාලමේ ඇවිල්ලා දැන් ගොඩ වෙලා ඉදිරියට යන්න තමයි හදන්නේ. ඒ ඉස්සර නම් කියනවා අපි හම්බ කරගත්තොත් අපි කනවා දේශපාලනේ අපිට වැඩක් නැහැ කියලා. පහුගිය කාලේ තීරණානේ දේශපාලනේ ඉතා වැදගත් කියලා. අපි හම්බ කරගත්තත් අපිට කාලා බීලා සතුටින් දරුවොත් එක්ක ඉන්න බෑ කියන එක තේරුම් ගත්තනේ මිනිස්සු. දැන් බලන්නකෝ බංග්ලාදේශයේ ඇති වෙලා තියෙන තත්ත්වය. බංග්ලාදේශයට රනිල් වික්‍රමසිංහ වගේ නායකයෙක් හිටියානම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැනේ. මේක අමුතු රැල්ලක් නෙන්නේ. ඉතින් ස්ථාවර ආණ්ඩුවක් ඕන නම් මේ වැඩපිළිවෙලට සහයෝගය දීලා මෙතනින් ඔබට යනවා මිසක් ආපස්සට යනවාද කියලා ජනතාව තීරණය ගන්න ඕනේ. වැරදුනොත් වැරදුනා තමයි. අපි දකිනවා පෝස්ටර් ගහලා තියෙනවා දිනන සජිත් කියලා. මේ මොකද්ද මේගොල්ලෝ කරන්නේ? මේ ජනතාව විහිළුවට අරගෙන ඡන්දෙ තියන්නත් කලින් ඒගොල්ලෝ දිනනවා කියලා තීරණය කරලා ඉවරයි. සැප්තැම්බර් 21 වෙනිදා ඡන්දපොලේ ඡන්දපෙට්ටිවලට වැටෙන ඡන්දවලින් තමයි දිනන අපේක්ෂකයා තීරණය වෙන්නේ. ඒක තීරණය කරන්නේ මේ රටේ ජනතාව. ජනතාව කල්පනා කරන්න ඕනේ දිනන අපේක්ෂකයා කවුද කියන එක නෙමෙයි, අපි දිනවන්න ඕන අපේක්ෂකයා කවුද කියන එක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැර අනිත් අපේක්ෂක හැම දෙනාම මොකද්ද කියන්නේ? ඒගොල්ලන්ගේ අනාගතය ගැන, ඒගොල්ලන්ගේ දිනුමක් ගැන. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්මයා විතරයි මේ රටේ අනාගතය ගැන කතා කරන්නේ, රටේ සංවර්ධනය ගැන කතා කරන්නේ, ඔබේ අපේ අනාගතය ගැන කතා කරන්නේ.